පෘතුගාලයේ ඔයාලට ගැලපෙන රැකියාවක් හොයාගමුද? මොනවද පෘතුගාලයේ තියෙන රැකියාව? කොච්චර සැලරි එකක් ගෙවනවද? මේ ඔක්කොම අද වීඩියෝ එකෙන් බලන්න ඉවර වෙනකම්. අයිබෝන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම පෘතුගීසි කාරයා YouTube channel එකට. ඔන්න අදත් මම ආවා අලුත්ම වීඩියෝ එකක් අරගෙන පෘතුගාලයේ ඉඳලා. අද මම ඔයාලට කියන්න යන්නේ පෘතුගාලයේ රැකියාව වෙළඳපළ පිළිබඳව. පෘතුගාලයේ තියෙන රැකියාව මොනවාද? ඒවට ගෙවන සැලරි ඇවරේජ් එක මොකද්ද? ඒ වගේම හයි ඩිමාන්ඩ් රැකියාව මොනවාද? හයස් පේයින් සැලරි මොනවාද? මේ වගේ තොරතුරු. මුලින්ම පෘතුගාලයේ රැකියාව වෙළඳපළ කොරෝනා වලින් පස්සේ ඉතාමත් වේගෙන් වැඩි වෙමින් තියෙනවා මේ වෙනකොට. විශේෂයෙන් විදේශ හිතගාමී වෙමින් තියෙනවා පෘතුගාලයේ රැකියාව වෙළඳපළ. මොකද පෘතුගාලයේ කියන්නේ 90ක් 95ක්ම පෘතුගීසි භාෂාව කතා කරන්නන් සඳහා මූලිකත්වයේ ලැබිච්ච රටක්. ඒක හින්දා විදේශිකයින් රැකියා කරනවා ගොඩක් අඩුවෙන් තිබ්බේ. නමුත් දැන් ගොඩක් විදේශිකයින් මේ රටට පැමිණෙනවත් සමගම විදේශිකයන්ටත් මේ රැකියාව වෙළඳපළ ගොඩක් හිතගාමී වෙලා ඕපන් වෙමින් පවතිනවා. විශේෂයෙන් මෑතකදී හඳුන්වලා දුන්න ඩිජිටල් නෝමැඩ් වීසා, එහෙම නැත්නම් ජොබ් සීකර් වීසා මේකට හොඳ උදාහරණයක්. ගොඩක් අය මගෙන් අහලා තිබ්බා ජොබ් සීකර් වීසා එක ගැන. මම ඒ ගැන පොඩි වීඩියෝ එකකුත් කළා. ඒක ඔයාලා බැලුවේ නැත්නම් මෙතන තියෙන ලින්ක් එක ගිහිල්ලා බලන්න. නමුත් අවසනාවකට තවමත් ඒ වීසා එක ශ්‍රී ලාංකික ඉන්ටර්විව් එකට කරලා නැහැ. දැනට ඒ වීසා එක විවෘත කරලා තියෙන්නේ පෘතුගීසි භාෂාව කතා කරන රටවල් කීපයක් සඳහා. ඒ කියන්නේ බ්‍රසීලය, ඇංගෝලා වගේ රටවල් සහ මට දැනගන්න ලැබුණු විදිහට ඉන්දියාවට ඒ වීසා එක විවෘත කරලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ළඟදීම ශ්‍රී ලාංකිකයින්ටත් ඒ වීසා එක විවෘත කරයි කියලා. එතකොට ඔයාලට මේ රටට එන්න පුළුවන්, ඇවිල්ලා රැකියාව හොයාගන්න පුළුවන්. ඔයාලා අලුතෙන් මේ channel එක නරඹනවා නම් ඔයාලා තවමත් subscribe කරලා නැත්නම් මතකතුව සබස්ක්‍රයිබ් කරන්න. මම පෘතුගාලය ගැන ගොඩක් වීඩියෝ මේ වෙනකොට අරගෙන එනවා. දැන් අපි බලමු පෘතුගාලයේ ජොබ් මාකට් එක ගැන. මුලින්ම විදේශීය භාෂාවක් කතා කරන ඔයාලා සහ පෘතුගීසි භාෂාව කතා කරන කෙනෙක් ගත්තහම ඒ දෙවර්ගයටම ජොබ් මාකට් එකේ ලොකු වෙනසක් තියෙනවා. මම ඉස්සෙල්ලත් කිව්වා වගේ පෘතුගීසි භාෂාව කතා කරන කෙනෙක් නම් ඔයාට පෘතුගීසි භාෂාව කතා කරන්න පුළුවන් නම් පෘතුගීසි භාෂාව ලිවීමේ හැකියාව තියෙනවා නම් ඔයාට මේ රටේ රැකියාවක් හොයාගන්න එක එච්චර අමාරු වෙන්නේ නැහැ. ලෙසින් හොයාගන්න පුළුවන්. හැබැයි ඔයාට ඉංග්‍රීසි වගේ භාෂාවක් කතා කරන්න පුළුවන් නම්, ඉංග්‍රීසි භාෂාව සමග වැඩ කරන්න පුළුවන් නම්, එහෙනම් දැන් ඒකත් ටිකක් පහසුවෙන් රැකියාවක් හොයාගන්න උදව් වෙනවා. මොකද දැන් විදේශිකයින්ට පෘතුගාලයේ විවෘත වෙලා තියෙන හින්දා, ඒ වගේම පෘතුගාලය කියන්නේ දැන් යුරෝපයේ විදේශිකයින්ගේ ආකර්ෂණය දිනාගත් ප්‍රධාන රටක්. ඒ හින්දම ඉංග්‍රීසි භාෂාව කතා කරන පුද්ගලයින් හොයන සමාගම් ගොඩක්ම වැඩි වෙලා තියෙනවා මේ රටේ. කොහොම වුණත් විදේශිකයින්ට සහ ඉංග්‍රීසි භාෂාව කතා කරන පුද්ගලයින්ට විවෘත වෙච්ච සේවාවන් ගොඩක් තියෙනවා. ඒ අතරින් විශේෂයි ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි, එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණ අංශය, ඒ වගේම සංචාරක අංශය. පෘතුගාලය කියන්නේ ඉතා සුන්දර රටක්, වගේම සංචාරක ආකර්ෂණය දිනාගත් යුරෝපීය රටක්. ඉස්පාඤ්ඤයට සහ අට්ලන්ටික් සාගරයට මායිම් වෙච්ච මේ රට වසර සිය ගණනක අතීත ඉතිහාසයක් තියෙනවා, සංස්කෘතියක් තියෙනවා. මේ රටේ ආහාර පාන සංස්කෘතියක් තියෙනවා. ඒ වගේම විදේශිකයින් අතරත් යුරෝපය අතරත් දැන් ඉතා ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පෘතුගාලයට එන්න බලාපොරොත්තු වෙනවා නම් ශ්‍රී ලාංකිකයින් විදිහට ඔයාලා ශ්‍රී ලාංකික පුරවැසියන් විදිහට ඔයාලට වීසා එකක් ලබා ගැනීම අනිවාර්යයි. ඔයාලා දැනටමත් යුරෝපා රටක පදිංචි වෙලා ඉන්නවා නම්, යුරෝපා රටක පුරවැසි භාවය ලබාගෙන තියෙනවා නම්, එහෙම නැත්නම් PR එක ලබාගෙන තියෙනවා නම්, එහෙනම් ඔයාලට වීසා එකක් නැතුව මේ රටට ඇහිලා මේ රටේ ජීවත් වෙන්න සහ වැඩ කරන්න හැකියාව තියෙනවා. ඔයාලා මේ රටට ලංකාවෙන් ඉඳන් එනවා නම්, එහෙම නැත්නම් ශ්‍රී ලාංකික පුරවැසියෙක් විදිහට එනවා නම්, ඔයාලට ජොබ් කන්ට්‍රැක්ට් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනි. ඉතින් ඒ සම්බන්ධව කොහොමද රැකියාවකට පෘතුගාලයට එන්නේ කියන එක පිළිබඳවත් මම වීඩියෝ එකක් කළා. ඒ වීඩියෝ එකත් ඔයාලා තවම නැරඹුවේ නැත්නම් මම මෙතන ලින්ක් එක දාන්නම්. පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකෙත් මම ලින්ක් එක දාන්නම්. ඒකත් නරඹන්න. ඒ වීඩියෝ එකේ තියෙනවා A to Z අවශ්‍ය කරන ඩොකියුමන්ට් සහ ප්‍රොසෙස් එක කොහොමද රැකියාවකට පෘතුගාලයට එන්නේ කියලා. සංචාරක කර්මාන්තය ගැන කතා කළොත්
මේ රටේ GDP එකට වැඩි දායකත්වයක් ලබා දෙනවා සංචාරක කර්මාන්තයෙන්. ඉතින් ඒකත් එක්ක ලොකු සංචාරකයන් පිරිසක් පැමිණෙමින් පවතිනවා. කොරෝනා වලින් පස්සේ යුරෝපයේම සහ පෘතුගාලයේ සම්පූර්ණයෙන්ම විදේශිකයින්ට විවෘත කරලා තියෙනවා. ඒකත් එක්ක අර කොරෝනා වලට කලින් තිබ්බ පරිසරය දැන් ආයෙමත් මෙහෙ ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා සංචාරක ක්ෂේත්‍රයේ ලොකු රැකියා ටිකක් මේ වෙනකොට බිහි වෙමින් තියෙනවා. පෘතුගාලයේ රැකියා වෙළඳපළ මම මේ වීඩියෝ එක කොටස් දෙකකට කතා කරන්නම්. ඒ කියන්නේ මම කියන්නම් මේ රටේ තියෙන වැඩිම සැලරි එකක් ගෙවන සහ වැඩිම ඩිමාන්ඩ් එකක් තියෙන රැකියා පිළිබඳව. ඒ වගේම මම කතා කරන්නම් සාමාන්‍ය ගණයේ රැකියා පිළිබඳවත්. මම මෙතන සාමාන්‍ය කියලා හැඳින්නුවට මම ඒක හැඳින්නුවේ අර කැටගරයිස් කරන්න ඕනි හින්දා වැඩිපුර සැලරි ගෙවන රැකියා සහ සාමාන්‍ය රැකියා විදිහට. කිසිම රැකියාවක් සාමාන්‍ය නෑ, හැම රැකියාවක්ම ඉතා උසස් ගණයේ රැකියා. අපි මුලින්ම කතා කරමු මේ රටේ වැඩිම සැලරි එකක් වගේම ඩිමාන්ඩ් එකක් තියෙන ජොබ්ස් මොනවාද කියලා. මම පොඩි නෝට් එකකුත් දාගෙන තියෙනවා මෙතන. ඒ සම්බන්ධව තියෙන සමහර දත්ත ඔයාලට කියන්න ඕනි හින්දා මම කියන්නම්. දැනට 2022 සංඛ්‍යාලේඛන අනුව පෘතුගාලයේ වැඩිම ඩිමාන්ඩ් එකක් සහ වැඩිම සැලරි එකක් ගෙවන රැකියා 10 පිළිවෙලින්. අංක 1 වැඩිම වාර්ෂික වැටුපක් ගෙවන රැකියා 10 අතරින් පළවෙනියට තියෙන්නේ සෞඛ්‍ය අංශයේ ජෙනරල් මැනේජර් කියන තනතුර. ඒකට වාර්ෂික වැටුප විදිහට ගෙවනවා දළ වශයෙන් යුරෝ 120,000 150,000 අතර මුදලක්. මම මේ කියන හැම වැටුපක්ම වාර්ෂික වැටුපක් විදිහට. ඉතින් වාර්ෂික වැටුපක් කිව්වහම මේ රටේ වාර්ෂික වැටුප මාස 12කට බෙදෙනවා. ඒ වගේම මේ රටේ නීතිය අනුව ඔයාලට මාස 14ක වැටුපක් තමයි වාර්ෂිකව ලැබෙන්නේ. ඒ කියන්නේ ඔයාලගේ මාස 12 වාර්ෂික වැටුපට අමතරව තවත් එක මාසයක වැටුපක් ගෙවනවා ඔයාලගේ වැකේෂන් එක සඳහා. ඒ වගේම තව මාසික වැටුපක් ගෙවන්න ඕනි ක්‍රිස්මස් එකට, එහෙම නැත්නම් නත්තලට, නත්තල් බෝනස් එකක් විදිහට. එතකොට තමයි මාස 14ක වැටුපක් විදිහට මේ වැටුප ගණනය වෙන්නේ. ඒ කියන්නේ ඔයාලට වසරකට මාස 14ක වැටුපක් ලැබෙනවා. ඉතින් ආපහු අපි මාතෘකාවට ගියොත් පළවෙනි තැන තියෙන්නේ හෙල්ත් සෙක්ටර් එකේ සෞඛ්‍ය අංශයේ ජෙනරල් මැනේජර් තනතුර. ඒකට වාර්ෂික වැටුප යුරෝ 120,000 150,000 අතර ප්‍රමාණයක් ගෙවනවා. අංක 2 කමර්ෂල් ඩිරෙක්ටර් කියන තනතුර. වාර්ෂික වැටුප මේකට ගෙවනවා යුරෝ 150,000 අතර දළ වශයෙන්. අංක 3 තියෙන්නේ චීෆ් ඉන්ෆෝමේෂන් ඔෆිසර් CIO. වාර්ෂික වැටුප මේ තනතුර සඳහා ගෙවනවා 110,000 140,000 අතර වගේ ප්‍රමාණයක්. ඊගාවට තියෙන අංක 4 ස්ථානයේ ෂෙයාඩ් සර්විස් සෙන්ටර් ඩිරෙක්ටර්. වාර්ෂික වැටුප ගෙවනවා යුරෝ 95,000 යුරෝ 120,000 අතර මේ වැටුප දළ වශයෙන්. ඊගාවට අංක 5 ස්ථානයේ තියෙන්නේ ඊ කොමර්ස් මැනේජර්. වාර්ෂික වැටුප ගෙවනවා යුරෝ 50,000 යුරෝ 75,000 අතර. අංක 6 ස්ථානයට තියෙනවා සයිබර් සෙකියුරිටි ස්පෙෂලිස්ට්. වාර්ෂික වැටුප ගෙවනවා යුරෝ 45,000 යුරෝ 60,000 අතර. ඊගාවට අංක 7 ස්ථානයේ තියෙනවා බිග් ඩේටා ස්පෙෂලිස්ට්. ඒකට ගෙවනවා වාර්ෂික වැටුප යුරෝ 35,000 යුරෝ 50,000 අතර. ඒ වගේම අංක 8 ස්ථානයේ තියෙනවා සොෆ්ට්වෙයාර් ඉංජිනියර්. ඒ සඳහා ගෙවනවා වාර්ෂික වැටුප යුරෝ 45,000ට වැඩිය. ඒ වගේම අංක 9 ස්ථානයේ තියෙන්නේ ඩිජිටල් මාකටර් කියන තනතුර. ඒ සඳහා ගෙවනවා වාර්ෂික වැටුප යුරෝ 35,000 යුරෝ 45,000 අතර. ඒ වගේම අවසානයේ 10 ස්ථානයේ මේ තියෙන්නේ මැෂින් ලර්නින් ස්පෙෂලිස්ට්. වාර්ෂික වැටුප මේ සඳහා ගෙවනවා යුරෝ 40,000ට වඩා. මෙන්න මේ 10 තමයි 2022 වසරේ මේ වෙනකොට පෘතුගාලයේ වැඩිම ඩිමාන්ඩ් එකක් සහ වැඩිම සැලරි එකක්, වැඩිම වැටුපක් ගෙවන රැකියා 10. මේ දත්ත මම ලබාගත්තේ පෘතුගාලයේ පෞද්ගලික සහ රජයේ ආයතන මගින් කරපු රිසර්ච් මගින් නිකුත් කරපු දත්ත. ඉතින් මේ දත්ත කාලයෙන් කාලයට වෙනස් වෙනවා. සමහර වෙලාවට මේ වැටුප් තල, මේ තනතුරු ඔයාලා මේ වීඩියෝ නරඹන මේ මොහොත වෙනකොටත් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වගේ රැකියාවකට එන්න පුළුවන් නම්, එහෙම නැත්නම් සුදුසුකම් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාලට මේ රටේ ඉතාමත් සැප පහසු ජීවිතයක් ඔයාලගේ ෆැමිලි එකත් එක්කම ගත කරන්න පුළුවන්. ඒ වගේම විශේෂ දෙයක් කියන්න ඕනි. මම මුලින්ම කිව්වා මේ වීඩියෝ එක පටන් ගනිද්දී මේ පෘතුගාලයේ රැකියා වෙළඳපළේ අංශ 2 පිළිබඳව.
විශේෂයෙන් එකක් IT ශේත්‍රය අනිත් එක සංචාරක ශේත්‍රය. දැන් මම මේ කියපු ප්‍රක්‍රියා 10 අතරින් ඔයාලා බැලුවොත් 70%ක් විතරම තියෙන්නේ IT ශේත්‍රයට සම්බන්ධ රැකියා. ඉතින් ඔයාලා දැනටමත් IT සම්බන්ධව මූලික රැකියාවක් කරනවා නම් ඔයාලට මේ රටට ආවොත් ස්ථාවරයකට එන්න පුළුවන්කම තියෙනවා මේ තියෙන ඩිමාන්ඩ් එකත් අනුව. අනිත් විශේෂම දේ තමයි IT ශේත්‍රය රැකියා කරන ඔයාලට ඩිජිටල් නෝමැඩ් වීසා වගේ මේ ළඟදී හඳුන්වලා දුන්න වීසා එකක් අරගෙන ඔයාලට සංචාරය කරමින් ඕනෑම රටක වෙනත් ආයතනයකට වැඩ කිරීමේ හැකියාව පවා තියෙනවා. මීට අමතරව ඩිමාන්ඩ් එකක් තියෙන රැකියා තවත් තියෙනවා. මේ 10 විතර නෙමෙයි මේ අවස්ථාවේ තියෙන දත්ත අනුව මේ ඉදිරිපත් කළේ. වෛද්‍ය වෘත්තිය, ඉංජිනේරු වෘත්තිය, එතකොට සංචාරක ශේත්‍රයේ මේ ආදී විවිධ ශේත්‍රවල රැකියා බිහි වෙලා තියෙනවා. ඒ වගේම රැකියා තියෙනවා වැඩි පඩියක් ගෙවන, වැඩි සැලරි එකක් ගෙවන. අපි දැන් බලමු මොනවාද සාමාන්‍ය ගණේ රැකියා කියලා මෙහි තියෙන. මුලින් මම කියන්න ඕනි දෙයක් තමයි පෘතුගාලයේ 2022 ඔෆිෂියල් දත්තවලට අනුව මිනිමම් වේජ් එක වෙන්නේ යුරෝ 705 දළ වශයෙන්. එතකොට ඇවරේජ් සැලරි එක වෙනවා මෙහි යුරෝ 1188ක් විතර වගේ. ඉතින් මේකෙන් ටැක්ස් එහෙම කැපිලා තමයි ඔයාලගේ අතට එන්නේ. මේ ටැක්ස් ගෙවීමක් කරන්න ඕනි එම්ප්ලෝයර් සහ එම්ප්ලොයි දෙන්නම රජයට. ඉතින් මුලින්ම සංචාරක ශේත්‍රයේ මේ වෙනකොට ඇති වෙලා තියෙන දියුණුවත් එක්ක ඒ ශේත්‍රයේ රැකියා ගොඩක් බිහි වෙලා තියෙනවා වගේම ලොකු ඉල්ලුමක් තියෙනවා. ඔයාලා මගේ පෘතුගීසි කාර්ය ෆේස්බුක් පේජ් එක බලලා තියෙනවා නම් ඒකෙත් මම ලිපියක් පළ කරලා තියෙනවා. ඉදිරි වසර 10 ඇතුළත පෘතුගාලයේ රැකියා වෙළඳපොළ පිළිබඳව ඒ ලිපියත් විශේෂයෙන් කතා කරලා තියෙනවා සංචාරක ශේත්‍රය පිළිබඳව. දැනට තියෙන දත්ත අනුව මේ වසර අවසාන වෙනකොට සංචාරක ශේත්‍රයේ රැකියා තවත් 3500ක් පමණ ඉල්ලුමක් තියෙනවා. ඒ කියන්නේ ඊගව මාසය ඇතුළත. ඒ වගේම 2023 අවසන් වෙනකොට ඒ රැකියා ප්‍රමාණය 80,000ක් පමණ දක්වා ඉහළ යනවායි කියලා තමයි සංඛ්‍යාලේඛන දත්ත අනුව තියෙන්නේ. ඉතින් මේ දත්ත හැමතිස්සෙම අඩු වැඩි වෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම සංචාරක ශේත්‍රයේ තියෙන මේ දියුණුවත් එක්ක ෂෙෆ්ලට, කුක්ලට, වේටර්වරුන්ට, බාටෙන්ඩර්ස්ලට, රෙස්ටුරන්ට් මැනේජර්ස්ලට, හවුස් කීපින්, එතකොට ෆ්‍රන්ට් ඔෆිස් වැඩ කරන අයට, හෝස්ටර්ස්ලට, ඒ වගේ ගොඩක් අයට රැකියා විවෘත වෙලා තියෙනවා. මේ රටේ ගොඩක් හොටෙල්ස්, රෙස්ටුරන්ට්ස්, පබ්ස්, නයිට් ක්ලබ්ස් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේත් එක්කම ගොඩක් රැකියා බිහි වෙලා තියෙනවා මේ රටේ. ඒ වගේම බිහිවෙමින් පවතිනවා. සංචාරක ශේත්‍රයේ මේ සම්බන්ධව වැඩ කරන අය බලනවා නම් මේ වීඩියෝ එක යාලා දන්නවා. ඔයාලගේ සාමාන්‍ය බේසික් සැලරි එකට අමතරව සර්විස් චාර්ජ් එකක් ලැබෙනවා, ඔයාලට ටිප් එකක් ලැබෙනවා, ගොඩක් අමතර දේවල් ඔයාලගේ සැලරි එකට එකතු වෙනවා. සංචාරක ශේත්‍රයේ ඇරුණාම ඩොක්ටර්ස්ලට, නර්ස්ලට, ඉංජිනියර්ස්ලට, නැනීස්ලට, කෝල් සෙන්ටර් ඔපරේටර්ස්ලට, ඒ වගේම ටීචර්ස්ලට, ප්‍රෝග්‍රෑමර්ස්ලට, ඇග්‍රිකල්චර් වර්කර්ස්ලට, ලෝයර්ස්ලට වගේ ජොබ්ස් වලට ලොකු ඩිමාන්ඩ් එකක් මේ රටේ දැන් ඇති වෙලා තියෙනවා. ඔයා වෛද්‍යවරයෙක් නම් සාමාන්‍ය වෛද්‍යවරයෙක් නම් ඔයාගේ වාර්ෂික වැටුප මෙහෙල් ලැබෙනවා යුරෝ 25,000, යුරෝ 28,000 අතර වගේ දළ වශයෙන්. ඒ වගේම ඔයා ලොකු හොටෙල් එකක, ෆයිව්ස්ටාර් හොටෙල් එකක ඩිරෙක්ටර් කෙනෙක්, මැනේජර් කෙනෙක් වගේ නම් ඔයාලට සමහර විට යුරෝ 50,000කට වඩා එහා ගිය ලොකු වැටුපක් ලැබෙනවා. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ හයස් පේයින් සැලරි කැටගරි එකට අයත් වෙනවා. නර්ස් කෙනෙකුට සාමාන්‍යයෙන් දළ වශයෙන් වැටුප යුරෝ 12,000, 14,000 අතර වගේ වෙනවා. ටීචර් කෙනෙකුට ඒ වගේ ප්‍රමාණයක් තමයි යන්නේ, යුරෝ 13,000, 14,000, 15,000 අතර වගේ. ෂෙෆ් කෙනෙකුගේ වාර්ෂික වැටුප යුරෝ 10,000 ඉඳන් ඒක වැඩි වෙනවා. 30,000, 40,000, 50,000 අතර වගේ වුණත් යන රැකියා අවස්ථා තියෙනවා මේ රටේ. මේ රටේ විතරක් නෙමෙයි, මම ෂෙෆ් කෙනෙක් ගැන කතා කළොත් මට අත්දැකීම් තියෙන හින්දා පෞද්ගලිකව ඕනෑම රටක හයි ඩිමාන්ඩ් එකක් තියෙන රැකියා අවස්ථාවක් තමයි ෂෙෆ් කෙනෙක් කියන්නේ. ඉතින් එයාලට මේ රටේ යුරෝ 10,000 ඉඳන් යුරෝ 50,000, සමහර විට ඊටත් වැඩි වෙන්න පුළුවන් වාර්ෂික වැටුපක් ගෙවන ආයතන තියෙනවා. ඉතින් මේවා ගොඩක් වෙලාවට විශේෂයෙන් මේ වගේ තනතුරු, ෂෙෆ් තනතුරු ඔයාලගේ හැකියාව, දක්ෂතාවය, එක්ස්පීරියන්ස් එක වගේම ඔයාලා වැඩ කරන ආයතනය
අනුවත් ඔයාලට ගෙවන ප්‍රමාණය වෙනස් වෙනවා. ඉතින් මේ ශේත්‍රයේ ගොඩක් අඩුම වැටුපක් ගෙවන්නේ මොන ශේත්‍රයේද? සාමාන්‍යයෙන් මතය තමයි මේ රටේ තියෙන අඩුම වැටුපක් ගෙවන්නේ ඇග්‍රිකල්චර් සම්බන්ධ ලේබර්ස්ලට. සාමාන්‍යයෙන් එයාලට තමයි යුරෝ 75ක් වගේ ප්‍රමාණයක් ගෙවන්නේ. මේ 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 සම්බන්ධව ගොඩක්ම මේ රටේ ඉන්නවා ඉන්දියන්ස්ලා, ඒ වගේම බංග්ලාදේශ්, ඒ වගේම නේපාල්, පකිස්තාන්, ඒ ඒ ඒ සම්බන්ධව ඒ රටවල් වලින් ගොඩක් ඇවිල්ලා ඒ ඒ පැත්තේ වැඩ කරනවා. සමහර අය ගොඩක් එනවා ඒ ඒ රැකියාවට. මොකද කාට හරි මුලින්ම අවශ්‍යතාවය තියෙන මේ රටට එන්නනේ. මේ රටට ආවට පස්සේ ඔයාලට ටික දවසක් යනකොට, ටික කාලයක් යනකොට ලොකු ඔපචුනිටි එකක් ඕපන් වෙනවා. ඉතින් ඒ වගේ රැකියාවකට ඇවිල්ලා එයාලා කරන්නේ ඒ මාස කීපයක් ඇතුළතදී එයාලා වෙන රැකියාවක් හොයාගෙන, වෙන හොඳ ගෙවීමක් කරන රැකියාවක් හොයාගෙන ඒ රැකියාවට මාරු වෙන එක. ඉතින් ඔයාලටත් ඉතින් අවශ්‍ය නම් ඔයාලටත් පුළුවන් නම් ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. හැබැයි ඇග්‍රිකල්චර් සෙක්ටර් එකේ රැකියා ගොඩක් සීසනල්. ඒ කියන්නේ කාලයකට තමයි ඒවා තියෙන්නේ. ඉතින් ඒ වගේම ඒවා ටිකක් ලේබර් ගණයේ රැකියා, ඇඟපත බෙහෙසලා වැඩ කරලා කරන්න ඕනි රැකියා ටිකක්. ඉතින් මහන්සි වෙන්න බැරි නම් ඇග්‍රිකල්චර් එන්න එපා. ඉතින් ඔය විදිහට තමයි පෘතුගාලේ ජොබ් මාකට් එක දැන් තියෙන්නේ මේ 2022 නොවැම්බර් වෙනකොට. විශේෂයෙන් කියන්න ඕනේ පෘතුගාලේ තමයි යුරෝපා කලාපයේ අවම වේතනයක් ගෙවන රට. ඉතින් ඒකත් පොඩ්ඩක් හිතේ තියාගන්න. හැබැයි ඒ වගේම තමයි පෘතුගාලේ තමයි ජීවන වියදම අතින් අනිත් යුරෝපා රටවලට වඩා අඩු පිරිවැයක් ඔයාලට දරන්න වෙන්නේ. ඉතින් ඔයාලා මේ රටට එන්න ඉන්නවා නම්, එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ හැම කාරණයක් පිළිබඳවම සලකලා බලන්න. ඉතින් අදට මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නම්. ඔයාලට මොනවත් මේ ගැන දව තොරතුරු දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න, එහෙම නැත්නම් පෘතුගීසි කාර්යාව Facebook page එකට මැසේජ් එකක් දාන්න, මම ඔයාලට උත්තර දෙන්නම්. ඒ වගේම මම ඉදිරියටත් ඔයාලට වීඩියෝ කීපයක් අරගෙන එන්නම්. කොහොමද මේ රටේ ජොබ් එකක් හොයාගන්නේ, කොහොමද ජොබ්ස් වලට ඇප්ලයි කරන්නේ, මේ රටේ තියෙන ජොබ්ස් ඒජන්සිස් මොනවද කියන කාරණා මම මේ පිළිබඳව ටිකක් සොයමින් ඉන්නවා. මොකද විශේෂයෙන් ඒජන්සි වගේ දේවල් ගැන සම්බන්ධව අපි කතා කරනකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනි. අපි කාටවත් ඔයාලා මගේ වීඩියෝ බලන්නේ දැන් මාව විශ්වාස කරලා ඉතින් මට ඔයාලට වැරදි තොරතුරක් දෙන්න බෑ. ඒ හින්දා මම ඒ පිළිබඳව ටිකක් හොයලා බලලා ඔයාලට දැනුම් දෙන්නම්. මම ඉමිග්‍රේෂන් සම්බන්ධව පුහුණුවලත් කන්සල්ටින් කෙනෙක් නෙවෙයි. මම මේ වීඩියෝ වලින් කියන්නේ මම පෘතුගාලයේ ජීවත් වෙනකොට මම ලබා ගන්න අත්දැකීම්. ඒවා ඔයාලත් එක්ක ෂෙයා කරනවා, ඔයාලත් එක්ක බෙදා හදා ගන්නවා. ඉතින් හැමතිස්සෙම ඔයාලා මේ සම්බන්ධව පෘතුගාලයට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔයාලගේ රිසර්ච් කරන්න, ඔයාලත් හොඳට හොයලා බලන්න. ඒ කරලා කාටවත් හොරබොරු වංචාවට අහු වෙන්නේ නැති වෙන්න එන්න බලන්න. ඒ වගේම මේ වීඩියෝ එක අවසන් කරන්න කලින් මම කියන්නම්, ඊගාවට මම ගේන්න බලාපොරොත්තු වෙනවා පෘතුගාලයට ස්ටුඩන්ට් වීසා මගින් එන්නේ කොහොමද කියලා. ශිෂ්‍යෙක් විදිහට මේ රටට ඇවිල්ලා මේ රටේ ඉගෙන ගන්න අතරතුර කොහොමද රැකියාවක් කරන්නේ, කොහොමද ඔයාලා PR එකක් ගන්නකම්, ඔයාලා සිටිසන්ෂිප් එකක් ගන්නකම් මේ රටේ ජීවත් වෙන්න ඕනේ කොහොමද කියන කාරණා පිළිබඳව මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න. ඒ වගේම ඔයාලා තවමත් පෘතුගීසි කාර්යා YouTube channel එකට subscribe කරලා නැත්නම් subscribe කරන්න, මේ වීඩියෝ එකටත් ඔයාලා කැමති නම් like කරන්න, ඔයාලගේ ඕනිම දෙයක් comment කරන්න අමතක කරන්න එපා. එහෙනම් නැවතත් අලුත්ම වීඩියෝ එකකින් හමු වෙනතුරු සුබ දවසක්.